මල්බර සිහිනය මනමාලකම් වලින් පිරුණු සංසාර සෙත් පැතුම දුරක ඉඳන් හා පෙම් කතාවක මංගල නැකත මංගලම් ගැන කියනානම් අපි දෙන්න හම්බෙච්ච විදිහ ගැන කියනානම් මූලික තැන හිරු ටීවී නාලිකාව හේතුව හිරු ටීවී එකේදී තමා මට ලක්ෂණා නායකව හම්බුනේ මම ගිය අවුරුද්දේ මම තරුවරල ප්‍රෝග්‍රෑම් එකට ආවා එතනින් පස්සේ තමා මම තිරණය කරේ ලක්ෂය ගාවට තමයි මගේ හඳහන බලන්න මං ආයි යනවා නම් යන්නේ කියලා. ඉතින් එදා මෙදා තුර අද වෙනකන් මම ලක්ෂය ගාවට තමයි ගියේ. ඉතින් අමර්ගේ හඳහන තිබුණේ ලක්ෂය ගාවමයි. ඊට පස්සේ කොහොම හරි අවුරුද්දක විතර කාලයක් ගියා නේද අමර්? මාස 8ක විතර කාලයක් ගියා. ඊට පස්සේ කලින් ලක්ෂයයට අම්මා කියලා තිබුණා මේනකට හොඳ ප්‍රොපෝසල් එකක් හම්බුනොත් කියන ලක්ෂ අපිග්මන්ට් හොයලා ටග්ගාල කසාද බඳලා දෙමු කියන වචනේ අම්මා හැමතිස්සෙම කියලා තිබ්බා ලක්ෂයයට. ඉතින් එයාත් කිව්වා මෙහෙම කෙනෙක් ඉන්නවා සහ ගොඩ කාලයක් තිස්සේ මං ගාව හඳහනක් තියෙනවා. අපි ඒක මැච් කරමු කියලා. ඊට පස්සේ තමයි ඇත්තටම අමර කවුද මං කවුද කියලා අපි දෙන්නම දැනගෙන හිටියේ නැහැ දෙන්නට දෙන්න. ඊට පස්සේ ලක්ෂයයම තමයි අපිට මේ අවුරුද්දේ පෙබරවාරි 21 හරියටම එතකොට මම ෂූට් එකේ හිටියේ මට කෝල් කරලා කිව්වේ අම්මට කෝල් කරලා කිව්වේ මෙහෙම මම හඳහන් දෙක මැච් කරා හඳහන් දෙක හොඳටම ගැලපෙනවා අපි ඒ දෙනාට කතා කරන්න දෙමුද කියලා උරුලි නිතර සතපා පෙතු ලෝකේ මට ගෙන ආ හරි ලස්සනයි ඔබගේ ලක්ෂය මටත් කතා කරලා කිව්වා මෙහෙමයි මේ මේනකා ගැන විස්තර කිව්වා ඊට පස්සේ තමයි ඇත්තටම අපි කතා කරේ. ඔව් එදා තමයි කතා කරේ හවස රෑ 9:00 මාට විතර අමරුයි මම කතා කරේ. පළවෙනි කතා බහ එතකොට අපි දෙන්නට දෙන කවුද කියලාවත් දැනන් හිටියේ නැහැ. මොකද අමරුත් ලංකාවේ හිටියේ නැවරු 10ක් විතර. ඉතින් මම ඇක්ට්‍රස් කෙනෙක් කවුද මේනකා පිරිස් කියන්නේ කවුද කියලා ඇත්තටම මම දැනන් හිටියේ නැහැ වෙනකොට. නමුත් අපි පළවෙනි කතා බහෙන් පස්සේ හරියටම දවස් 5කට පස්සේ පෙබ්‍රවාරි 25 තමයි අමරලා ගෙදරින් මාව බලන්න ආවේ. ඊපස්සේ එදා තමයි අපි දෙන වීඩියෝ කෝල් එකක් ගත්තේ එතකන් දවස් 5ක් අපි දෙන ෆෝන් එකෙන් කතා කරේ. ඉතින් එදා තමයි මම යමරු දෙන්නට දෙන්න දැක්කේ සහ අපි දෙන්නට දෙන්න කැමති වුණේ. මම හිතන්නේ මම ෆස්ට් ටයිම් අමරට කැමතුනේ අමරගේ වොයිස් එකට. මම යා කවුද කියලාත් මම දැනන් හිටියේ නැහැ. මම අමරට එදා 25 අමර මගේ ඇහුවා ඇයි ඔයා අමර කැමතුනේ කියලා. මම එදා යාට කිව්වෙත් මම ඔයාට කැමතුනේ ඔයාගේ වොයිස් එකට. මට එතනින් මට ඔයාව ෆීල් වුණේ සහ මට දැනුනේ අමර කියන්නේ කවුද කියලා මට කතා කරපු පළවෙනි කටහඬින් වචන වලින්. ඉතින් අපි දෙනර දෙන දැක්කයින් පස්සේ ටිකක් කන්ෆියුස් ටික වෙලාවක් යනකම් අමර කතා කරේ අපේ ෆැමිලි කෑත් එක්ක. මායික කතා කරේ නෑ මායික කතා කරේ ගොඩ වෙලාවක් ගියයින් පස්සේ. ඉතින් එදා මේ ස්ටාර්ට් කරපු ලව් ස්ටෝරි එක තමයි අද මේ දක්වා ඇවිල්ලා මේ මාසේ 27 වෙනිදා අපි දෙන්නගේ වෙඩින් එක අරගෙන 30 වෙනිදා හෝම් කමින් එක දක්වාම දිග ඇරුණේ අපි දෙන්නගේ මේ 25 වෙනිදා පටන් ගත්ත ලව් ස්ටෝරි. ඔබකින් තරම් එමනේ මෙතෙක් කල්ලත් වුණේ මොන දේ ඔබටයි සදා කල්ලා. ඇත්තටම ඊට පස්සේ මම අමර අපි දෙන්නට දෙන්න හම්බුනේ අප්‍රේල් මාසේ 10 වෙනිදා. මුලදී නම් අමර කිව්වා මම ලංකාවට එන්නේ නැහැ. මං එන්නේ නොවැම්බර් මාසේ. මට එන්න විදිහක් නැහැ කියලා එහෙම කිව්වා. නමුත් අපි දෙන්න කතා බහ කරගෙන යනකොටම කාටත් හොරා. ඒ කියන්නේ පෙබරවාරි 21 ප්‍රොපෝසල් එක ආවා මාර්තු 21 වෙනිදා. හරියටම මාර්තු 21 වෙනිදා අපි දෙන්න අඳුරගෙන මාසෙයි. ඒතොර අපි දෙන්නට දෙන්න ලයිව් දැකලා තිබුණා. මේක තමයි අමර මට ෆස්ට් ටයිම් දුන්න gift එක. මම මාර කැමති වුණා මේ gift එකට හේතුව මම පුදුමාකාර ආසාවකින් හිටියා ලොකට් එකකට. ඒක අමර දැනන් හිටියා. ඉතින් මේක තමයි මුලින්ම මට අප්‍රේල් 10 වෙනිදා හම්බෙච්ච gift එක අමරගෙන් සහ අමර ගන්න පුළුවන් එක පෙන්නයි. මම අමරට දුන්නේ ඒ විදිහම එකක්. ඔව් මොකද මමත් ගොඩක් රිලිජස්. ඉතින් පන්සලත් එක්ක වීනේ නෝවේවලත් හිටියත්. ඉතින් එයා මට දුන්නේ රත්න සූත්‍රය කොටපු මේකේ මුළු සම්පූර්ණම රත්න සූත්‍රය කොටලා තියෙනවා. ඒක තුනක. ඔව් ඒක තමයි මට දුන්නේ gift එක.
දවසේදී ඉතා අලංකාරවත් උඩරට මනාලයක් විදිහට හැඩගැන්විලා ඉන්නවා. ඇගේ බියුටිෂන් විදිහට කටයුතු කරන්නේ චන්දිමාල් ජයසිංහ. චන්දිමාල් මට කියන්න මේනකා ඔබ ගාවට පැමිණනකොට ඇයට මොන වගේ අයිඩියා එකක්ද තිබුණේ? ඔව් පුෂ්කා, ඒ කියන්නේ මේනකා මං හුඟක් කාලයක් ඉඳලා අඳුරනවා. ඉතින් එයාගේ ලොකු හිණයක් තිබුණා. එයා උඩරට මනාලියක් විදිහට ඉතාමත් ලස්සන ට්‍රෙඩිෂනල් විදිහට මෙයාට අඳින්න ඕනකම් තිබුණා. ඉතින් ඒකම යාමාව හම්බ වෙන්න ඇවිල්ලා කිව්ව දේ තමයි එයාගේ මහත්තයා අඳින්නත් පිළමේ. ඉතින් ඒවත් එක්ක අපි හිතුවා එයාට හරියන්නේ ඒ කියන්නේ ට්‍රෙඩිෂනල්ම කැන්ඩියන් එකක් කියලා. එතකොට ඒ දෙන්නගේ උස එක සමාන නිසා අපිට ගාක් ලොකු හෙයාර් ස්ටයිල් වලට එහෙම යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඉතින් එතකොට මේනකාගේ තියෙන ස්වරූපයත් එක්ක එයාගේ මූණට ගැළපෙන විදිහට අපි මෙතනදී එයාගේ හෙයාර් ස්ටයිල් එක භාවිත කරලා තියෙනවා. අන්දි කියන්නේ මම අවුරුදු ගානක් හතක් අටක් තිස්සේ අඳුරන එක්කෙනෙක්. මොකද මං මේකප් එකක් දානවා නම් මං අනිවාර්යෙන් චන්දිමාල්ගෙන් තමයි මේකප් කරන්නේ. සහ එයා මාව හොඳට අඳුනගෙන තිබුණා. එහෙම තමයි මගේ ඩ්‍රීම් එකේ තිබුණේ කවදරි මම ඇමරිකානෝ නම් චන්දිමාව ඩ්‍රෙස් කරන්න ඕනේ කියලා. ඉතින් ඒ ඩ්‍රීම් එකේ මම හිතපු බ්‍රයිඩ්ම හිතපු මේනකාවම මට චන්දිමාල් අරන් දුන්නා. මම දැක්ක චන්දිමා මේනකාගේ සාරියක සාරි ජැකට් එක ඉතා අලංකාරවත් නිර්මාණය කරලා තිබුණා. මේ නිර්මාණය කරේ මොන ආකාරයෙන්ද? ඔව්, ඒ කියන්නේ මෙතනදී අපි ඒක ට්‍රෙඩිෂනල් වුණාට අපි ඇඳුමේදී මේක මැටීරියල් භාවිත කරලා යොදාගත්තේ අපි. ඉතින් එතකොට අපි පිට ගත්තොත් අපි සම්පූර්ණයෙන් ජැකට් එකේ පිටට ඕනමන්ට් එකක් භාවිත කරලා තියෙනවා. ඉතාමත් ලස්සනයි ඒක. ඉතින් එතකොට මේනකාට අපි භාවිත කරේ එයාගේ හැමේ තියෙන වර්ණයත් එක්ක ෂැම්පේන් කලයකයි ලයිට් ගෝල්ඩ් කලයකයි. ඒ වගේම පුෂ්පිකා සාරිකේ ජැකට් එක ගැන කතා කරනවා නම් මේක ලොง ස්ලීව් ජැකට් එකක් අපි කරගත්තේ. මොකද මේනකාගේ තියෙන පෙනුමත් එක්ක අපි හිතුවා ලොง ස්ලීව් ජැකට් එකක් හුඟක් ලස්සනයි කියලා. ඒ වගේම මේකේ කර අපි හුඟක් ඩීප් neck එකක් දාලා තියෙනවා. ඒ වගේම අපි ඒ එයාගේ මැටීරියල් එකේ තිබුණ ලස්සන ලේස් ඒ මුළු ජැකට් එක පුරාවටම යොදාගෙන තියෙනවා. ඒ වගේම අපි මෙතනදී විශේෂයක් කළා තියෙනවා පුෂ්පිකා. මොකද කිව්වොත් අපි මෙතන පොටවල් තුනක් භාවිත කරලා තියෙනවා. කණි පොටක් වෙනුවට පොටවල් තුනක් භාවිත කරලා තියෙනවා. ඒ වගේම අපි මෙතනදී ලයිනින් කරගෙන තියෙන්නේ ඇඳුමේ කියන්නේ වෙද්ද සහ පොට කියන ප්‍රදේශය විතරයි. අනිත් ඔක්කොම අපි කියන්නේ මැටීරියල් එකම තමයි අපි භාවිත කරලා තියෙන්නේ. අමර් අද දවසේ තේජාන්විත මනාලයක් ලෙස හැඩගැන්වෙලා ඉන්නේ පීවීඑස් ජයරත්නාතන විසින් නිර්මාණය කරපු ඉතාමත් අලංකාර මුල් ඇඳුමකින්. දැන් මගෙත් එක්ක ඉන්න ආයතනයේ රංජිත්. රංජිත්, අපිට මුලින්ම කියන්නකෝ අමර්ගේ මේ මුල් ඇඳුම නිර්මාණය කිරීමේදී මොන වගේ කාරණා ගැනද සැලකිලිමත් වුනේ? ඇත්ත වශයෙන්ම මෙයින් ස්තුතිවන්ත වෙනවා ඔබතුමන්ලාට මේ අවස්ථාව ලබා ගැනීම සම්බන්ධව. ඇත්තම පළවෙනියම මේ විවාහමංගල්‍යය අමර්ගේ සහ මේනකාගේ සිද්ධ වෙන බව දැනගත්තා අපි. නමුත් අපි ළඟට පැමිණේවි කියලා අපි සිතුවේ නැහැ කෙසේවත්. නමුත් මේ දෙන්නේ දෙපළ ආව පළවෙනියම ආවේ මේනකා ඇවිල්ලා අපිත් එක්ක කතා කරා මේ සම්බන්ධව. මෙහෙම කොහොමද මේ මුල් ඇඳුම අපිට අවශ්‍යයි? මේක සාම්ප්‍රදායනුකූලව නියම මුල් ඇඳුමක් විදිහට අපි මේ විවාහ මංගල උත්සවය යොදා ගන්නවා. ඒ නිසා ඒ නියම මුල් ඇඳුමක් අපිට අවශ්‍යයි. ඒක කරගන්නේ කොහොමද කියලා අපෙන් විමසුවා. ඊපස්සේ අපි මේ සියලුම කාරණා අපි ළඟ PBS ජයරත්න ආයතනයේ සියලුම කටයුතු සිද්ධ කරන්නේ මුල් ඇඳුම් සම්බන්ධව නියම පාරම්පරික වර්ණ සහ ඒ සම්බන්ධව යොදා ගන්න සලකුණු. ඒ සියලු දෙයක්ම නිර්මාණ එකතුවක් සිද්ධ කරාම ඒක සාම්ප්‍රදායික භාවයෙන් අගතම්පත් වෙනවා. ඒ නිසා ඒ යුවළ ඇත්තෙන්ම අපේ ආයතනයේ පැමිණි නියම පාරම්පරික මුල් ඇඳුමක්
නිර්මාණය කරගෙන ඒගොල්ලොගේ විවාහ උත්සවය නියම සිංහල චාරිත්‍රානුකූලව සිදු කරගනිමු. අප ඒ දෙපළ පැමිණෙට පස්සේ අපි සාදරයෙන් පිළි අරගෙන ඒ දෙන්නගේ විවාහ කටයුතු සියලු දයක්ම ඒ අවශ්‍ය කරන මුල්ැඳුම් නිර්මාණ කටයුතු PBS ජනරත්න ආයතනයේ සිද්ධ කළා. ඒ වගේම තමයි රංජිත් අපි දැක්ක මේ දෙවන මනමාලයන් සඳහා පර්පල් වර්ණයෙන් යුතු මුල්ැඳුම් තමයි තෝරාගත්තේ. ඇයි මේව තෝරාගෙනම සිදු කරේ? පළමුවෙන්ම මෙහෙමයි. ඒ මෙරූන් කලර් එක තමයි පළවෙනියටම මේනක අපිට කිව්වේ මනමාලයා ඉතාමත් අලංකාරවත්ව කැපී පෙනෙන ඒ එයාගේ යහළු මනමාලයන් සාමාන්‍ය මට්ටමින් කැපී පෙනෙනත් නිර්මාණය කළ දෙන්න කියලා. ඊට පස්සේ එයාගේ සම්පූර්ණ කටයුතු සිද්ධ කරගෙන යන අතරේ අපේ ආයතනයේ පැමිණිලා නැවත නැවත සොයා බැලීම් කටයුතු කරා. මේ ඇඳුම් නිර්මාණය කිරීමේදී කොහොමද අපිත් එක්ක ඒ කටයුතු සිද්ධ කරන්න කියලා. අපි මනමාලයාට නියම පාරම්පරික මුල් ඇඳුම නිර්මාණය කළ අතර ඉතාමත්ම තද දුමුරු පාට දුමුරු වර්ණයෙන් මනමාලයාට නිර්මාණය කළා. දම්පාට ලා දම්පාට පුරු දුමුරු පැහැය, ඒ කියන්නේ ලා දම්පාට පුරු මෙරුන් පාට ඒ දෙවනි මනමාලයන්ට නිර්මාණය කරා. ඒකෙන් ඉතාමත්ම අලංකාරව අර පසුබිම් තලය නිර්මාණය වෙන අතර මනමාලයා ඉතාමත්ම ඉහළින්, ඒ කියන්නේ හයිලයිට් වෙනවා. ඒ හයිලයිට් වෙන එක තමයි මේනකාට අවශ්‍ය වුණේ. ඔබට දැක බලා ගන්න පුළුවන් අමර් අද දවසේ කතරම් අපූරු මනමාලෙක ලෙස PVS ජයරත්නාතින් විසින් නිර්මාණය කරපු මුල් ඇඳුමකින් සරසලා සිටියද කියලා. මේනකා වගේම මේනකාගේ බ්‍රයිඩල් ගෲප් එකත් ඉතා අලංකාරවත්ව හැඩගන්වලා තිබුණා. මේ නිර්මාණය වුණේ මොන ආකාරයෙන්ද? ඔව්, ඒ කියන්නේ පුෂ්පිකා මෙතනදී කියන්න ඕනේ මේනකාට ලොකු ගෲප් එකක් තිබුණා. ඒ කියන්නේ බ්‍රයිඩ්ස් මේස 6 දෙනෙකුත් පුංචි ළමයි 8 දෙනෙක් හිටියා. ඉතින් එතනදී අපිට ඕන වුණා මේනකාගේ වර්ණයත් එක්කම යන වර්ණයක් තෝරගන්න. එතනදී අපි තැඹිලි පාට පැහැය තමයි යොදාගත්තේ. අපි ඒකට මැච් කරා මේනකාගේ බ්‍රයිඩල් සාරිකේ කලයක. සාරිකේ කලයක අපි ඒකට මැච් කරලා අපි ඒක ෂේඩ් වෙලා යන විදිහට තමයි නිර්මාණය කරගත්තේ. එතකොට මෙතනදී අපි මේඩප් ඔසරි තමයි භාවිතා කරේ. නමුත් ජැකට් එකත් පොටක් අපි වෙනස් විදිහට තමයි භාවිතා කරගෙන තියෙන්නේ. ඉතින් මං හිතනවා ඒගොල්ලන්ගේ මල් කලඹ ගැන කතා කරොත් පුෂ්පිකා, අපි හිතුවා ඒගොල්ලන්ට يعني ලොකු දිග බොකේස් වෙනුවට අපි ලූස් පෝසි එකක් තමයි කරගෙන තියෙන්නේ. ඒ මල් වලත් අපි අර මේනකාගේ බොකේ එකේම තියෙන ෆ්ලවර්ස් තමයි එකතු කරගත්තේ. ෆිලනොප්සිස්, රෝසස්, ඒ වගේ පුංචි පුංචි මල් තමයි මල් බොකේස් වලට භාවිත කරලා තියෙන්නේ. ඒ වගේම අපි ඒගොල්ල හෙඩ්ඩ්‍රස් එක ගැන කතා කරනවා නම් එයාගේ බන් එකට උඩින් අපි ලස්සන ඕපන් රෝසස් තුනක් එක්ක අපි ස්ප්‍රික්ස් භාවිත කරලා තියෙනවා. ඉතින් මං හිතනවා මේනකා වගේම මේනකාගේ ගෲප් එකක් මේනකාට ඉතාමත්ම හොඳින් ගැලපුණා. කින්ස්බරි හොටලේ පැවැත්වෙන මේනකාගේත් අමර්ගේත් වෙඩින් එකේ වෙඩින් ප්ලෑන විදිහට කටයුතු කරන්නේ සෙවන් සීස් වෙඩින්සේ ජනක මාවැල්ල. ජනක මට කියන්න මේනකත් අමරුත් ඔබ ගාවට පැමිණකොට ඔවුන්ට මොන වගේ අයිඩිය එකක්ද තිබුණේ? ඔව් පුෂ්පික, ඇත්තටම මේනකා සහ අමර් දෙදෙනාගේ වෙඩින් එක ලොකු වැඩි කාලයක් තිස්සේ ඒගොල්ලන් ප්ලෑන් කරේ නැහැ. අපි දන්නවා මේනකා කියන්නේ සාමාන්‍ය අපේ රටේ ප්‍රසිද්ධ නිළියක්. ඉතින් ඇය ඇත්තටම ක්‍රියේටිව්. ඇය ගොඩක් දේවල්, ඒ කියන්නේ සාමාන්‍ය වෙඩින් එකට දේවල් ප්ලෑන් කරලා ගොඩක් අයිඩියාස් අරන් තමයි මගේ ගාවට ආවේ. ඉතින් මේ වෙඩින් එක ගත්තම ඇත්තටම විචිත්‍ර කාලයකට තිබ්බ වෙඩින්ස් වලට ගොඩක් වෙනස් වෙඩින් එකක්. හේතුව ඒ වෙඩින් එකේදී අපි දකින ඒ
ඒගොල්ලන්ගේ තියෙන නිර්මාණ හැකියාවන් පිළිබිඹු කරනවා වගේම එතනින් එහාට අපි ඇට්මොස්ෆියර් කියන සාමාන්‍ය විදින් හෝල් එක තියෙන අපි දන්නවා ඒක නිපද වෙන්නේ සාමාන්‍යයෙන් ගෙස්ලත් එක්ක. ඉතින් මේ ගෙස්ලා සාමාන්‍යයෙන් ලංකාවේ ප්‍රබුද්ධ කට්ටිය නළු නිළියන් විශාල පිරිසක් සහභාගී වුණා. ඒගොල්ලන්ට මේ විදින් ඉතාම කලර්ෆුල් කරන්න මුලභාගයේදී අපි සාමාන්‍ය සම්ප්‍රදායික ක්‍රමයටත් ඊට පස්සේ වෙස්ටර්න් ක්‍රමයටත් හැම දෙයකින් පිනවනසා එතනින් එහාට ගොඩක් අයිටම්ස් දාලා මේ විදින් එක රසවත් කරනවා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඔන්න ඔය ආකාරයට තමයි සෙවන් සීස් වෙඩින් සීස් ජනක මාවැල්ල විසින් මේනකාගෙත් අමර්ගෙත් වෙඩින් එක ඉතා අලංකාරවත් නිර්මාණය වෙන්නේ. කොළඹ කින්ස්බරි හෝටලේ පැවැත්වෙන මේනකාගෙත් අමර්ගෙත් වෙඩින් එකේ ෆ්ලවර් ඩෙකරේෂන් වලින් අලංකාරවත් කරේ බ්ලූමින් ෆ්ලෝරා ආයතනයේ දිලුම්. දිලුම් මට කියන්න මේනකත් අමරුත් ඔබ ගාවට පැමිණෙනකොට ඔවුන්ට මොන වගේ අයිඩියා එකක්ද තිබුණේ? අපුෂ්පිකා, ඇත්තරම මේ අමර් සහ මේනකා මා ළඟට එනකොට ඒගොල්ලන්ට ඕන වුණේ අර හැම කෙනාම කරන දෙයක් නෙමේ. මට ඕනේ මගේ වෙඩින් එක කවුරුත් නොකරපු දෙයක්, අලුත් දෙයක්, ලස්සන්ට කට්ටියට අහම එන ගෙස්ලාට දෙපාරක් බලන්න හිතෙන දෙයක් කරන්න කියලා පුෂ්පිකා. ඒ නිසා මේ සම්පූර්ණයෙන් මේ කිංස්බරි හෝටලේ සම්පූර්ණයෙන් මම වෙනස් කරා. කෙනෙක් බැලුවහම දෙපාරක් බලන්න ඕන විදිහට බොහොම ලස්සන ඩෙකරේෂන් තමයි මම කිංස්බරි හෝටලේ මේනකාගෙත් අමර්ගෙත් වෙඩින් එකේ කළේ. දැක්ක සීලු දිනාගේ ආකර්ෂණය දිනා ගන්න විදිහ තමයි හෝල් එක ඩෙකරේෂන් කරලා තිබුණේ. ඔව් පුෂ්පිකා, මේ මම මේ ඩෙකරේෂන් කරන්න ඇද්දී මට හිතුණා මේ කිංස්බරි හෝටලේ මොන වගේ ආකෘතියක්ද තියෙන්නේ, ඒකේ බෑග්ග්‍රවුන්ඩ්ස් මොනවද එන්නේ, පිලර්ස් මොනවද යන්නේ, ඒ අනුව ඒකටම හරියන පිලර්ස් ඊට පස්සේ ටේබල් ඩෙකරේෂන් ඒ හැම එකක්ම නිර්මාණය කරගන්න. පුෂ්පිකා, අපිට මේ එන්ට්‍රන්ස් එකෙන් එනකොටම තේරෙනවා ඒක මොන වගේ ආකෘතියක්ද තියෙන්නේ, අපි මොන විදිහටද යන්නේ, මේ රියල් කැන්ඩියන් වෙඩින් එකක්ද මොනවද කියලා මෙතනින් ඒ ඇතුල් වෙනකොටම අපේ ඇඟට දැනෙන විදිහට තමයි මම මේ හැම නිර්මාණයක්ම කරගත්තේ. ඉතින් එන්ට්‍රන්ස් එකෙන් එනකොට පුෂ්පික අපිට ඕනෙලා තිබ්බා පොඩි පිලර්ස් දෙකක් තියලා මේක තමයි එන්ට්‍රන්ස් එක මෙන්න මේ වගේ නිර්මාණයක් කරගන්න ඕන. එතකොට අපි ස්ක්වයර් ටයිප් ලස්සන පිලර්ස් දෙකක් තියලා එන්ට්‍රන්ස් එක නිර්මාණය කරගත්තා. එතනින් පස්සේ කපලක කෙලින්ම යන්නේ පෝරුවට. ඉතින් පෝරුවත් මට ඕනලා තිබ්බා මේ ඒ පිලර්ස්ම ඒකට මේ ආදේශ කරලා බොහොම ලස්සන නිර්මාණයක් ගොඩක් ඉඩ තියෙන කපලක පෝරුව උඩ ඉන්නකොට හෝල් එකේ හැම කෙනාටම පේන විදිහේ ලස්සන නිර්මාණයක් කරගන්න ඕන. ඉතින් ඒ නිර්මාණය මං හිතන්නේ මම 100%ක්ම කරා කියලා මට හිතෙනවා. Thank you.
පෝරුවෙන් පස්සේ පුෂ්පික අපි යන්නේ ඔයිල් ලෑම්ප් එකට. ඉතින් ඔයිල් ලෑම්ප් එකෙත් අර පෝරුවේ වගේම ලස්සන පිලර්ස් දෙකක් අරගෙන උඩට ෆ්ලවර් ලයින් එකක් අරගෙන මැදින් එක පහනක් එල්ලෙන ආකාරයට ලස්සන පහනක් නිර්මාණය කරගන්න තිබ්බා අපි මේ ඔයිල් ලෑම්ප් එක සඳහා. එතනින් පස්සේ අපි කේක් එකෙන් පස්සේ සෙටි බෑක් එකට යන්නේ. සෙටි බෑක් එකේ ගත්තාම පුෂ්පි අපිට තියෙනවා විශේෂ නිර්මාණයක්. ඒ කියන්නේ ඒක හෝල් එකෙන් එන්ට වෙනකොටම සෙටි බෑක් එක අපිට හිතා ගන්න බැරි ආකාරයට තමයි මම මේ නිර්මාණය කරගත්තේ. මොකද බොහොම ලස්සන පිලර්ස් කිහිපයක් අරගෙන ඊට පස්සේ ආජස් අරගෙන ඒ හැම දෙයක්ම ආරක්ෂා වෙන විදිහට බොහොම ලස්සන සිම්පල් ඩෙකරේෂන් ෆ්ලවර් ඩෙකරේෂන් තැනින් තැනට ලස්සනට ගැලපෙන ආකාරයට මෙතනට ඇවිල්ලා අපි කොහොමද මේ හෝල් එකට කොහොමද ගැලපෙන්නේ මේ නිර්මාණය කොතනට කරාමද හරි මේ මොනවද යන්න ඕනේ කලර්ස් කියලා මේ හැම එකක්ම හොඳටම බලලා තමයි මේ සෙටි බෑක් එක අපි නිර්මාණය කරගත්තේ. ඉතින් ඒකේ තියෙන විශේෂත්වය තමයි මේකේ එකපාර පින්තූරයක් ගත්තොත් මම හිතන්නේ 20කට වුණත් බොහොම ලස්සන පින්තූරයක් ගන්න පුළුවන් වෙනවා. පුෂ්පික මේ මේනකාගෙත් අමර්ගෙත් වෙඩින් එක මුළු ලංකාවක් බලාගෙන හිටිය වෙඩින් එකක්. ඉතින් මට ඕනලා තිබ්බා ඒ වෙඩින් එකේ ලොකු වෙනසක් කරන්න. ඉතින් මම හිතන්නේ ඒ වෙනස මම 100%ක්ම සාර්ථක කරා. ඒ නිසා මම හිතන්නේ ලොකු වෙනසක් අදින් පස්සේ මින් ඉදිරියට එන වෙඩින්ස් වල ලොකු වෙනසක් කරන්නත් බලාපොරොත්තු වෙනවා. මේ වෙනසත් සමගම මම හිතන්නේ ලොකු පෙරලියක් වෙයි කියලාත් මට හිතෙනවා. මේ අපේ කලාවේ ඒ තරම් විශිෂ්ට නිර්මාණයක් මම අද මේ කිංස්බරි හෝටලේ මේ ඩෙකරේෂන් වලින් හැම දෙයකින්ම කරලා තියෙනවා. ඔන්න ඔය ආකාරයට තමයි බ්ලූමින් ෆ්ලෝරා ආයතනය විසින් මේනකාගෙත් අමර්ගෙත් වෙඩින් එක ඉතා අලංකාරවත්ව ෆ්ලවර් ඩෙකරේෂන් වලින් නිර්මාණය කළේ. ඉතාමත් සුවිශේෂී වූ ආකාරයට නිර්මාණය වුණු අමර්ගෙත් මේනකාගෙත් මංගල උත්සවයේ වෙඩින් ඉන්විටේෂන් කාඩ් වගේම කේක් බොක්සස් නිර්මාණය කළේ යෝන්ම ආයතනයේ බණ්ඩාර විසින්. බණ්ඩාර අපි දැක්කා මෙම වෙඩින් ඉන්විටේෂන් කාඩ් එක ඉතාමත් සුවිශේෂී වූ ආකාරයට නිර්මාණය කළ තියෙනවා. මොන ආකාරයෙන්ද මේ නිර්මාණය වුණේ? ඔව් මේනකා මෑත භාගයේ ජනප්‍රිය නිළියක්. ඉතින් ඇයට වමනාකම තිබ්බේ කලාකෘෂ්ටේ හැම දෙනාම මේකට සහභාගී වෙන නිසා අමුතු දෙයක් කරන්න. මේනකා මේ ක්‍රේස්ට්‍රේ පැවතෙන්න ඕනේ ගොඩක් මේ නර්තන ක්‍රේස්තයෙන්. ඉතින් එයාට වමනාකම තිබ්බා නර්තන ක්‍රේස්තයේ එයා නිවිලිලා ඉන්න මේ දෙත් එක්ක මංගල ආරාධනා පත්‍රය නිර්මාණය කරන්න. ඉතින් මේක ගොඩක් දුෂ්කර කාර්යයක් වුණා. එයාට වමනාකම තිබ්බේ ගැට බෙරයක් ආකාරයෙන් මංගල ආරාධනා පත්‍රය තනිකරම ලීයෙන් කරලා අමුත්තන්ට පිළිගන්නන්න. ඉතින් මේකෙදි සෑහෙන කාලයක් ගියා. මේ දේවල් මේනකා වගේම අමරුත් ඔවිටිය නෝර්වේ නිතරම ස්කයිප් එක හරහා මේ දේවල් සාකච්ඡා කරලා තමයි මේ නිර්මාණාත්මක දෙයක් ලංකාවේ ඉන්න හැම කලාකේස්ත්‍රයේ කෙනෙක්ටම පිළිගන්න යෝජනා කරේ මංගල උත්සවයේ පෙරවදනක් හැටියට. ඔන්න ආකාරයෙන් තමයි මෙම සුවිශේෂී වූ නිර්මාණ යෝන් මායතනයේ බණ්ඩාර විසින් නිර්මාණය කළේ. මංගලම් තුලින් අමාර්ටත් මේනකටත් විශ් කරන්න අපිත් එකතු වෙලා ඉන්න මහේෂි.
ඇත්තටම කියන්නු ඉස්සලාම් පළවෙනි දේ සහෝදර රංගන ශිල්පිනියක් සහෝදරියක් වගේ කෙනෙක් මේනකා පීරිස් ඉතින් අද යෝග දිවියට ඇතුළත් වෙනවා. ඉතින් ඇයට බොහොම ආදරෙන් සුබපතනවා ජීවිත කාලෙම සතුටෙන් ඉන්න ලැබෙන්නට කියලා. ඉතින් ඒ වගේම හිරු ටීවී මංගලම් ප්‍රෝග්‍රෑම් එක ඔගොල්ලෝ ලස්සනට කරනවා. ඉතින් හැම වෙඩින් එකට මෙනවා දකින්න. ඉතින් ඔගොල්ලන්ට සුබපතන සුබ මංගලම්. හිරු ටීවී මංගලම් තුලින් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා සුරාජ් මාපා මේනකාටත් අමරට සුබපතන්න. ඇත්තටම හිරු බොහොම ස්තුතියි. මේනකා කියන්නේ අලුත් නිලියන් අතර ඉතාමත් හොඳ ජනප්‍රිය සහ දක්ෂ නිලියක්. ඉතින් මං ඇයට සුබපතනවා. ඉතාමත් වාසනාවන්ත ඒ වගේම හොඳ අනාගත යුග දිවියක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඇයට හැමදේම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේනකාටත් අමර්ත ද්විෂ්කරන් අපිත් එක්ක එකතුලා ඉන්නවා දිනක්ෂි. ඔව් මේනකාගෙත් අමර්ගෙත් විවාහ මංගල්‍යයේදී මට දෙවන මනමාලිය වෙන්න ලැබුණ එකත් මට ගොඩක් සතුටුයි. ඉතින් හොඳ අනාගතයකට සතුටු අනාගතයකට සුබ අනාගතයකට මම අමර්ටත් මේනකාටත් දෙදෙනාටම සුබ පැතුම් එකතු කරනවා හිරු ටීවී මංගලම් තුලින්. මේනකාගෙත් අමර්ගෙත් අති උත්කර්ෂවත් මංගල උත්සවයේ මේ මොහොතේ පැවැත්වෙන්නේ කොළඹ කිංස්බරි හෝටලයේදී. දැන් මගෙත් එක්ක ඉන්න මම හෝටලයේ ඉවෙන්ට් කෝඩිනේටර් මිරංකා. මිරංකා අපිට මුලින්ම කියන්නකෝ මේනකාත් අමරුත් මෙම හෝටලෙම තෝරගන්න විශේෂිත හේතුව මොකද්ද? ඇත්තම කියනවා නම් මේනකා ආව මා මුණ ගැහෙන්න කියලා. එතකොට එයාගේ රික්වයර්මන්ට්ස් ඔක්කොම කිව්වා එයා මොන වගේද මේ ඉවෙන්ට් වෙඩින් එක කරන්න යන්නේ කියන එක. ඉතින් ඒ දිහා බැලුවහම මට තේරුණා අපේ හෝටලේ යාට ගොඩක් ඒ පහසුකම් එකම අපිට හැමදේම යාට දෙන්න පුළුවන් කියන එක. ඉතින් ඒක නිසා මම යාට හැමදේමත් පෙන්නලා පෙන්වන් කරලා දීලා එතකොට අදහසක් දුන්නා මේ යාගේ වැඩ ඉවෙන්ට් එක හරියට කරගන්න මේ ස්ථානය සුදුසුයි කියන එක. ඉතින් අපේ හෝටලෙනොත් ගොඩාක් ලොකු සේවයක් එයාට දුන්නා. මොකද එයාට ඕන විදිහට අපිට ෆුඩ් ඇරේන්ජ් කරලා එයා හැම ඩිපාර්ට්මන්ට් එකකින්ම අපේ හෝටලේ එයාට අවශ්‍ය හැම දෙම පහසුකම් සලසුනා. අද මේ 27 වෙනිදා අද මේ වෙලාවේ මේ වෙඩින් එක මේ හෝටලේ පැවැත්වෙනවා කිංස්බරි එකේ. අපේ හෝටලේ දෙන්න පුළුවන් උපරිම සේවය එයාට දෙනවා මේ මොහොතේ. මේකට ගොඩාක් ප්‍රබුන් පිරිසක් ආටිස්ලා ෆැමිලි අය VIPsලා ගොඩක් අය ඇවිල්ලා ඉන්න මේ මොහොතේ අපේ බුෆේ එක ඇරේන්ජ් වෙනවා දැන්. ඒ කියන්නේ යාට ඒගොල්ලන්ට සංග්‍රහ කරන්න. ඊට අමතර කියන්න ඕනි වෙන අයටත් වඩා ගොඩාක් කාල පරාසයක් අපි යාට දීලා තියෙනවා මේ ඉවෙන්ට් එකේ අවශ්‍ය විදිහට හැම කටයුත්තක්ම සාර්ථක කරගෙන යන්න. කාර්ය බහුලත්වයත් එක්ක අපිත් එක්ක එකතු වීම ගැන ඔබට බෙහෙම ස්තුතියන්ත වෙනවා. ඔන්න ආකාරයෙන් තමයි අති උත්කර්ෂවත් අන්දමින් මේනකාගෙත් අමරුගෙත් මංගල උත්සවයේ මේ මොහොතේදී කිංස්බරි හෝටලයේදී පැවැත්වෙන්නේ. Thank you.
කොළඹ කින්ස්බරි හෝටලේ පැවැත්වෙන මේනකාගෙත් අමර්ගෙත් වෙඩින් එකේ වෙඩින් ඇල්බම් එක බාරව කටයුතු කරන්නේ ස්ටුඩියෝ 3000 හේ දුලානි. දුලානි මට කියන්න මේනකත් අමරුත් ඔබ ගාවට පැමිණනකොට ඔවුන්ට මොන වගේ අයිඩියා එකක්ද තිබුණේ? එතනදී ඉතින් ඇත්තටම අමරුත් මේනකත් ගොඩක් කාර්යබහුලයි. ඒ වගේම අමර ලංකාවේ නෙවෙයි ඉන්නේ. ඉතින් ඒ හම්බෙන පොඩි ෂෝට් වැකේෂන් එකේදී තමයි අපි මේ හැම දෙයක්ම ඩිස්කස් කරගත්තේ. ඒ වගේම ෆොටෝග්‍රෆි සම්බන්ධයෙන් කොහෙද අපි කරන ලොකේෂන්ස් සමහර දේවල් අපි ගොඩක්ම කියනවා නම් දවසින් වගේ ප්ලෑන් කරගත්තු දේවල්. ඉතින් මට ඕන වුණා අමරටත් මේනකාටත් ප්‍රී ෂූට් එක අවුට් ඔෆ් කොලම්බෝ ලොකේෂන් එකෙහිදි කරන්න. මොකද මේ සරවුන්ඩින් වලින් පොඩ්ඩක් එහාට ගිහිල්ලා පොඩි පීස්ෆුල් එන්වයරමෙන්ට් එකේ දෙන්නගේ රියල් ලව් ස්ටෝරි එක බේස් කරගත්තු ප්‍රී ෂූට් එකක් කරන්න. ඉතින් එතනදී අපි තෝරගත්තේ කැන්ඩි. ඉතින් ඊට පස්සේ අපි එදා දවසේ ෆුල් ෂූට් එක ප්‍රී ෂූට් එක එහේ ෆස්ට් ෂූට් එකත් ඊට පස්සේ මට ඕන වුණා බීච් බෑක්ග්‍රවුන්ඩ් එකක කරන්න. මොකද එකක් මේ දෙන්නගෙම කැරක්ටර්ස් දෙක ස්ටඩි කරොත් මේනකා ඩාන්ස කෙනෙක්. ඉතින් වෙඩින් එකෙත් ගොඩාක් දේවල් වලට ඩාන්සින් කියන තීම් එක තමයි එයා පාවිච්චි කරලා තිබුණේ. ඉතින් මට එතනදී ෆොටෝග්‍රෆි වලිනුත් ඕන වුණා පොඩි වෙනස්, ඒ කියන්නේ ගොඩාක් මූමෙන්ට් ෂොට්ස්, ඒ වගේම ඒ මූමෙන්ට් ෂොට්ස් එක්කලා රොමෑන්ටික් ක්‍රියේටිව් ෂොට්ස් ක්‍රියේට් කරන්න. ඉතින් මම හිතන්නේ ප්‍රී ෂූට්ස් දෙකම කතා කරොත් ගොඩක්ම වෙනස් විදිහේ ගොඩක් ක්‍රියේටිව් දේවල් කරන්න පුළුවන් වෙච්ච, ඒ කියන්නේ අපි වීඩියෝ එක ගත්තොත් 5D DSLR, ඒ වගේම අලුත්ම තාක්ෂණයත් එක්ක ෆොටෝග්‍රෆි පැත්තරුත් මම ගොඩාක් අලුත් ක්‍රියේෂන්ස් කරපු ගොඩක් ලස්සන ප්‍රී ෂූට් එකක්. කියලා කියන්නේ තාමත් කාර්ය බහුල අවස්ථාවක්. අද දවසේදී ඔබට බාර වෙලා තිබ වගකීම ඉෂ්ට කරේ මොන ආකාරයෙන්ද? ඔව් පුෂ්පිකා, මම හිතන්නේ හැම වෙඩින් එකක්ම ගොඩාක් ලොකු රෙස්පොන්සිබිලිටි එකක්. ඒ වගේම හරිම චැලෙන්ජින් දෙයක්. මොකද හැමදාම අලුත් නිර්මාණයක් කරන්න ඕන දෙයක් තමයි විවාහ උත්සවයක් කියන්නේ. කපල් එකෙන් කපල් එකට වෙනස් වුණත්. ඉතින් මෙතනදී මේනකා සහ අමර්ට ආවේනිකූ ඒ දෙනගේ ටේස්ට් එකට අවශ්‍ය දෙයක් තමයි මම, ඒ කියන්නේ හැමදාම අපි විවාහ උත්සව ඡායාරූපගත කරත් ගොඩාක් නම්‍යශීලී ක්ලයන්ට් අවශ්‍ය දේ දෙන්න. ඉතින් මේ දෙන්නා ගැන හිතුවොත් ඇත්තටම කියනවා මම මේ දෙන්නත් එක ප්‍රී ෂූට් එකේ වගේම අපි තියෙන ඒ ක්ලෝස් ෆ්‍රෙන්ඩ්ෂිප් එක මේ වගේ දේවල් එක්කලා මම ගොඩක් හිතුවේ හරිම ෆ්ලෝයි ඒ වගේම හරි සරල ෂූට් එකක් කරන්න. ඉතින් අද දවසේ වෙදර් එකත් ඇත්තටම කිව්වොත් ඒකට ගොඩාක්මත්ම හරි ලස්සන සොෆ්ට් වෙදර් එකක් තියෙන. ඉතින් මේ වගේ වෙලාවකුණත් අවුට්ඩෝර් ෆොටෝග්‍රෆි කරන්න පුළුවන් වෙලාවක්. ඉතින් දැන් මේ වෙලාවේ වෙඩින් එක ගොඩාක් වෙඩින් එකේ අංග ගොඩක් මේ වෙලාවේ කෙරෙමින් පවතිනවා. ඉතින් තව එහෙම් පිටින්ම වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේම අය සම්පූර්ණ ගොයින් අවේ ෆුලි වෙස්ටර්න් ඇටයර් එකට බ්‍රයිඩ්ස් මේස් අබෙස්මන්ස් මේ ඔක්කොමලා චේන්ජ් වෙනවා. ඉතින් අපි හවස ෆොටෝ ෂූට් එකක් කරන්නත් බලාපොරොත්තුෙන් ඉන්නවා. ඔන්න ඔය ආකාරයට තමයි ස්ටුඩියෝ 3000 විසින් මේනකාගෙත් අමර්ගෙත් වෙඩින් එකේ වෙඩින් ඇල්බම් එක නිර්මාණය කරන්නේ. හිරු ටීවී මංගලම් තුලින් මේනකාටත් අමරටත් සුබපතන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා හේමල් රණසිංහ. බොහොම ස්තුතියි. මම කැමති මේනකාටත් අමරනාටත් විශ් කරන්න මගේ හදවතින්ම සුබ මංගලම්. හිරුටිවි මංගලම් තුලින් ජනප්‍රිය නිලි අනුෂා දමයන්තිත් අපිත් එක්ක තුල ඉන්නවා අමරටත් මේනකාටත් විශ් කරන්න. අනිවාර්යෙන් මං හිතන්නේ විවාහය කියන්නේ ජීවිතයේ දෙවෙනි උප්පත්තිය වගේ කියලා කියනවා. ඉතින් මම සුබ ප්‍රාර්ථනා කරනවා මේනකාටයි අමරටයි ඉතාම සුබ සුබ මංගල්‍යයක් වන්න වගේ මෙයාගේ සිලිසිතුම් පැතුම් මිටු වෙන්න කියලා. Thank you.
එයා ගොයින වේකට චේන්ජ් වෙන්නේ ෆ්‍රොක් එකකින්. මේ වෙනස සිදු වෙන්නේ මොන ආකාරයෙන්ද? ඔව් මේනකාට ඕන වුණා ඒ කියන්නේ ගොයින වේකත් එක්කම ටිකක් ලොකු වෙනසක් වෙන්නන්න. ඉතින් මෙතනදී කිව්වොත් අපි වර්ණයක් විදියට තෝරගත්තේ නිල් පාට. ඉතින් නිල් පාටත් එක්කම අපි බ්‍රයිට්ස් මේන්සට භාවිත කරේ ඊට ටිකක් ලා නිල් පාටක්. මේ කලර්ස් දෙකෙන් මම හිතනවා මේනකාව හුඟක් හොඳට පෙනුණා කියලා. ඒ වගේම එතනදී අපි භාවිත කරේ ඇඳුම ගැන කතා කරනවා නම් ලොง ෆ්‍රොක් එකක්. ඒකට අපි ඒකට යාර ලොง ස්ලීව් භාවිත කරලා තියෙනවා. ඉතින් ඒ වගේම ඒකට ලස්සන වර්ක් එකක් අපි දාලා තිනවා. ඒ කියන්නේ টොප් එකට විතරක් අපි වර්ක් කරලා තිනවා. ඒකට මේ සාය මේ ඇඳුම සම්පූර්ණ වෙල්වට් ඇඳුමක්. ඉතින් ඒකෙත් ලොකු ටේල් එකක් තියෙනවා. ඉතින් ඒ එකම අපි හිතුවා බ්‍රයිට්ස් මේස 6 දෙනාවත් ගොයින මේකට යොදා ගන්න. ඉතින් ඒගොල්ලන්ටත් අපි ඒ කියන්නේ මේනකාගේ කලර් එකට ලයිට් කලර් එකකින් ලොง ෆ්‍රොක්ස් නිර්මාණය කරගත්තා. ඉතින් මං හිතනවා වෙඩින් එක වගේම ගොයින වේකෙදිත් මේනකාට ලොකු වෙනසක් කරන්න අපිට පුළුවන් වුණා කියලා. ඔන්න ඔය ආකාරයට තමයි චන්දිමාල් ජයසිංහ විසින් මේනකා විත අලංකාරවත් බ්‍රයිට් කෙනෙක් විදියට හැඩගැන්වුවේ. ගංගරාජුන්දර පින් ඇඳුම් රස දැහනේ ඉබේන්දර පිටි ප්‍රාර්ථනාසී ඉබි දුනි ආශා ඉබි සිනුසේමා මුල්ලෙන්දුවෙන් පසු අමර හැදකාර මනාලෙක් ලෙස සැරසී සිටින්නේ වීල්ස් ආයතනය විසින් නිර්මාණය කරපු ඉතාමත් අලංකාර ෆුල් සූට් එකකි. දැන් මගෙත් එක්ක ඉන්න වීල්ස් ආයතනයේ අධිපති නාමල්. නාමල් අපිට මුලින්ම කියන්නකෝ මේ අමර් මොන වගේ අයිඩියාක් ඇතුවද ඔබ ආයතනයට පැමිණියේ? ඔව් හිලාන ඇත්තටම අමර් ලංකාවේ හිටපු කෙනෙක් නෙමේ. එයාට කලින් තමයි මේනකා පැමිණියේ මේ වෙඩින් එක ගැන කතා කරන්න. එතනදී අමර් එකපාරක් තමයි අපිත් එක්ක සම්බන්ධ වුණේ මේ ඩිසයින් පිළිබඳව කතා කරන්න. ඒ කතා කරගනිද්දිත් අපිට හරියාකාරව ෆයිනලයිස් කරගන්න බැරි වුණා මෙයාට මොකද්ද කරන්න ඩිසයින් එක කියලා. මොකද කාලයත් එක්ක මේනකාගේ අර දඟකාරකමයි ඒක එයා අලුත් දේවල් ගොඩක් හොයන කෙනෙක් කියලා මට තේරුණා. ඒ නිසා මම අන්තිමේදීම තමයි මේ ඩිසයින්ස් එක හරියටම ඒගොල්ලන්ගේ හරි විදියට කොහොමද වෙඩින් එකේ ඔක්කොම ප්ලෑන් වෙලා තියෙන්නේ කියලා අන්තිමේදී තමයි මේ ඩිසයින්ස් තෝරගෙන හරිම දෙයක් අමාරට තෝරලා දුන්නේ. එතනදී ඔහුගේ ගොයිනුවේ චේන්ජ් එකට යුරෝපියන් ඩිසයින් එකක් කරේ අලුත්ම විදියට. ඒ වගේම බෙස්මන්ලා 6 දෙනෙක් හිටියයි 6 දෙනාට යුරෝපියන් ඩිසයින් අලුත්ම ට්‍රෙන්ඩ් එකේ මේ වෙඩින් එක ගොඩක් දෙනෙක් බලන නිසා ඒකට අලුත්ම දෙයක් මම එකතු කරා. මේ මොහොතේ අමර හැඩකාර මනාලෙක සැරිසී සිටින්නේ වීල්ස් ආයතනය විසින් නිර්මාණය කරපු ඉතාමත් අලංකාර ෆුල් සූට් එකකින්. හිරු ටීවී මංගලම් තුලින් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මේනකාටත් අමරටත් සුබපතන්න රොෂාන් රණවන. අපි දෙන්නම සුබ කුසලානේ මමයි සුබපතනවා මේනකාට. ජීවිතේ ජයම ජය වේවා කියලා තමයි සුබපතනවා. හිරු ටීවී මංගලම් තුලින් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා නිල්මේ තෙන්නකෝනුත් අමරටත් මේනකාටත් විශ් කරන්න. මේනකාටත් අමරටත් මගේ හදවතින්ම සුබපතනවා. මේ මොහොතට මට සහභාගී වෙන්න ලැබිච්ච එක ගැන ගොඩක් සතුටු වුණා, ගොඩක් dance කරා. මේ වෙලාවේ හිරු ටීවී මංගලම් තුලින් මේනකාටත් අමරටත් සුබපතන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා රංජන් අයියත්. ඇත්තෙන්ම මේ මේනකා ගැන මතක් කරද්දී මේනකා මා එක්ක තමයි first film එක රඟපෑවේ. කිව්වද නැහි, නොකිව්වද නැහි කියන film එක. ඒක super hit එකක් වුණා. ඉතින් මම සුබපතනවා මේනකාට. මේනකා ඊට පස්සේ මම හිතන්නේ හොඳම නිලිය, හොඳම සහාය නිලිය වගේ awards ගොඩක් හම්බුණා ටෙලි නාට්‍යවල. ඉතාම හොඳ වැඩ කරන බොහොම හොඳ කෝස්ටා කෙනෙක්. ඉතින් එයා අමර කසාද බැඳලා තියෙනවා. ඉතින් මං හිතනවා මේ විවාහය ඉතාම සාර්ථක වෙයි. සුබපතනවා එයාට. Are you
සෝමාස් මගේ ඩ්‍රීම් එකට අමර්ගේ මගේ ඩ්‍රීම් එකට අද දවසේ අපි හිතුවටත් වඩා හොඳට ලං වෙන්න අපිට හැමෝගෙම සපෝට් එක හැමෝම thank you so much ඔයාලා හැමෝටම අපි ගොඩක් ආදරෙයි